ආය බනවට ලෝකේ පුරාවට පැතිරුණු බොහෝ අපූර්ව නමුත් වෙනස් වෙනස් සම්ප්‍රදායන් සහ පිළිවෙත් පවතින මේ වගේ පරම්පරාවෙන් පැවතෙන විවිධ සම්ප්‍රදායන් වල අපිට හිතා ගන්න බැරි අමුතු අලුත් පුදුම දේවල් තියෙනවා. ඒ අනුව සොයා බලන්නේදී ටොරොජා වරුන්ගේ ඉතිහාසය මේ වගේ අපූර්ව අමුතු පිළිවෙතක් සමග බද්ධ පැවති ආවක් කරුණු සොයා බලීමේදී අපට පෙනියනවා. මෙම ටොරොජා වරුන් ජීවිතයේ මරණයෙන් කෙලවරන බව විශ්වාස කරන්නේ නැහැ. ඒ අදහස පෙරදරිව ටොරොජා වරුන්ගේ මරණය සිදු විට ඔවුන් නිශ්චිත කාලයක් වානුවකදී ඒ මරතනත්තාගේ ශාරීරික පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට පෙර සිදු කරන ලබන චාරිත්‍ර රැසක් පවතිනවා. ටොරොජාවරන්ගේ නිජමිවල සැලකෙන්නේ ඉන්දුනීසියාවේ සුලවෙසි ප්‍රදේශය. වර්තමානයේ වන විට බොහෝ ටොරොජාවරන් ක්‍රිස්තියානි සම්භාවයක් සහිත වන අතර මුස්ලිම් සහ බෞද්ධ සම්භාවයක් සහිත පිරිසද වුන අතර වෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි ඔවුන්ගේ මුතුන් මිත්තන් දිව්‍යමය ප්‍රසාදය ලබා ප්‍රතිවේද පැමිණි පුද්ගලයන්. මෙම ජනවර්ගයේ විශ්වාස කරන විදිහට මරණය යනු හුදෙක් තවත් එක් පාරිශුද්ධ චාරිකාවක ආරම්භයක් මිසක් ජීවිතයේ අවසානය නොවේ. එම නිසා ටොරොජාවරන්ගේ මරණය සිදු වූ විට ඔවුන් එම සිරුර පිරිසිදු කොට මමීකරණයකට ලක් කිරීමෙන් බොහෝ කාලයක් පවතින ලෙස සංරක්ෂණය කරනු ලබනවා. මේ විදිහට සංරක්ෂණය කරනු ලබන ශරීරයේ කිසිදු විටක නොසලකා හැරීමට ලක් නොකරන අතර සෑම විටම ශරීරයේ සහිත නිවස සහ කුටිය සඳුන් සූනින් සුවඳත් කොට තැවීමට ඔවුන් වග බලා ගන්නවා. ටොරොජාවරන්ට අනුව ඔවුන් මල තනත්තා මකුලා නමින් හඳුන්වනවා. එහි අර්ථය වන්නේ අසනීප වූ රෝගී වූ තනත්තයන්යි. යමෙක් මරණයට පත්වූ විට මෙම ජනයා ඔහු හෝ ඇය ජීවත් වූ කාලයේ සිටි ආකාරයටම අලංකාර ඇඳුම් සහ ආභරණයෙන් සලසනවා. ඒ විදිහට සලසන ලද මృతදේහයට ඔවුන් දිනකට සිව්වරක් උදැසන දිවා රාත්‍රී සහ සන්ධ්‍යා තේ පානය සඳහා ආහාර පාන සැපීමත් මලතනත්තා අසනීපී කතාබස් කරමින් කාලය ගත කිරීමත් සිදු කරනවා. මරණය හුදෙක්ම අසනීප වීමක් බැවින් මලතනත්තාගේ ආත්මය කිසි විටක ආඩර පත් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ. මෙලෙස මරණයට පත්වන තනත්තියගේ දේහ බොහෝ විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගතවන තෙක් සත්කාර කරමින් රැකබලා ගන්නවා. ඊට හේතු වන්නේ ටොරොජා සංස්කෘතියට අනුව ආමංගල්‍ය උත්සවය එම තනත්තාගේ ජීවිතයේ ලබා දිය හැකි ඉහළම උත්සවවල සැලකීමයි. ඒ අනුව ආමංගල්‍ය උත්සවය පැවැත්වීමට නම් ඔවුන් සතු ඉතා ඉහළ මට්ටමේ ධනයක් රැස්කර තබාගෙන තිබිය යුතු අතර බොහෝ දුර ඈත ප්‍රදේශවලින් පවා සිය ගණන් නෑ නෙක් රැස්වෙනතෙක් බලා සිටිය යුතු වෙනවා. ඒ වගේම එදිනට හැකි උපරිම මට්ටමින් හරකුන් සහ ඌරන් ඝාතනය කිරීම මගින් ආමංගල්‍යයට ලබා දිය හැකි උපරිම අගය ලබා දීමට ඔවුන් වග බලා ගන්නවා. බිලිදීම සඳහා යොදාගන්නේ නිල් පැහැති ඇස් ඇති විශේෂ මීහරක් විශේෂයක්. සාමාන්‍යයෙන් මෙම එක් මීහරකගේ වටිනාකම ඩොලර් 10,000 සිට 40,000 දක්වා අගයක් ගන්න ලබනවා. ආමංගල්‍ය පැවැත්වීමට පෙර දින දෙහේ විශේෂිත සොහොන් කුටීරයක් වෙත ගෙන යනු ලබනවා. මෙම කුටීරයේ සාමාන්‍ය භූමියෙන් ඉහළින් පිහිටා ඇති අතර මේවා මළවුන්ගේ විවේක ස්ථාන ලෙස සලකනවා. ලදරුවෙක්ගේ මරණය සිදු වූ අවස්ථාවකදී මෙම පිළිවෙතේ විශාල වෙනස්කමක් සිදු වේ. ලදරුවෙක්ගේ දත් මෝදීමට පෙර මරණයට සිදු වූ තෙවැනි අවස්ථාවකදී ඔවුන් තෝරාගත් ගසක කඳක් හරහා එම කඳේ තැන්පත් කරනු ලබයි. ඒ හරහා ඔවුන් විශ්වාස කරන්නේ මල දරුවා සහ ගස එක්ව වැඩෙන බවයි. කෙසේ වෙතත් ටොරොජාවරුන් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගී අවස්ථාවකදී ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. ඊට හේතුව කෙනෙකුගේ මරණයෙන් පසු වෙන්වීමේ ශෝකය ඔවුන්ට දරා ගැනීමට අපහසු වීම. ටොරොජාවරුන්ගේ ආමංගල්‍ය ඉතා උත්සාහකාරයෙන් සිදු කරනු ලබයි. එය රම්මු සෝලෝ යන විශේෂ නාමයෙන් ඔවුන් හඳුන්වන්නේ අනුස්මරණීය උත්සවය යන අර්ථය පෙරදරි කරගෙන සාමාන්‍ය මට්ටමේ ආමංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා ඔවුන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000කට අධික මුදලක් වැය කරනු ලබයි. ඒ සාමාන්‍ය අගයක් ලෙස ගත් කල ඉන්දුනීසියානුගේ වාර්ෂික ආදායමෙන් 5 ගුණයක අගයක් වේ. ධනහිම් පවුලක ආමංගල්‍ය උත්සවයක් නම් එසම ඩොලර් 105,000කට අධික මුදලක් වැය කිරීමට ඔවුන් මැලි නොවේ. මෙසේ ඉතා අධික මුදල් සම්භාරයක් වැය කරන ඔවුන් මේ මුදල වැයවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පසුතැවීමක් ඇති කර නොගනී. එමෙන්ම ඔවුන් ඉතා විශාල පිරිසක් එම ආමංගල්‍ය නැරඹීමට පැමිණීම අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙනවා නම් ඒ මරණයට පත් වූ තැනැත්තාට ලැබෙන ඉහළ ගෞරවයක් බව ඔවුන් විශ්වාස කරනු ලබනවා. සතියක් වැනි කාලයක් පුරාවට පවත්වනු ලබන මෙම ආමංගල්‍ය උත්සවය ආහාර පාන හමුවීම් විනෝදවීම් වැළපීම් බිලි පූජා යාඥා කිරීම් සහ විවිධ පූජා විධි මෙන්ම ඇතැම් විට කුකුල් පොර වැනි දෑ වලින් සමන්විත වෙනවා.